රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියද ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩබ ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල ජනපති ඉවත් කළ ආණ්ඩුකාරවරුන්ට නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කරයි උතුරට චාල්ස් නැගෙනහිරට තොණ්ඩමන් වයඹට ලක්ෂ්මන් යාපා ඖෂධ මිල 10ත් 15ත් අතර ප්‍රමාණයකින් අඩු කරනවා කෙහෙලියගෙන් සහතිකයක් වැල්ලවායි ළමා වාට්ටුවක් වැසී යාමේ අවධානමක් ප්‍රථමයෙන් දේශීය පුවත් උතුරු නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් ඊයේ දින පත් කරනු ලැබුවා ඔවුන් තිදෙනා ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දියුරුම් දුන්නා මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා කටයුතු කළ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත් කටයුතු කරනු ලැබුවා වයම් පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කරනු ලැබුවේ අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩයි එම ආණ්ඩුකාරවරුන් ජනපති නියමයෙන් ඉවත් කළ අතර ඒ වෙනුවට නව ආණ්ඩුකාරවරුන් පත් කරනු ලැබුවා මෙලෙස පත් කරනු ලැබූ උතුරු නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිය දුරවල දියුරුම් දුන්නා. ඒ අනුව වයම් පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන දියුරුම් දුන්නා. උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරිය ලෙස දියුරුම් දුන්නේ PSM චාල්ස්. ඇය මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසත් කටයුතු කර තිබෙනවා. නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් දියුරුම් දුන්නා. ඔහු මීට පෙර ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මෙලෙස දියුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන් ඒ අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. උතුරු පළාතේ ගවර්නර්ස් පෝස්ට් එක මට දුන්නා. මම ජනාධිපති මට ස්තුති කරනවා. සාමාන්‍ය කටියට සර්වේ කරන්න ජනාධිපති අපිට උත්තර දාලා තියෙනවා. පළාත් සභාව ක්‍රියාත්මක නැති නිසා, ප්‍රාදේශ සභාව ක්‍රියාත්මක නැති නිසා ඒ සියලු වැඩ කොටස් ආණ්ඩුකාර කාර්යාලයෙන් තමයි සිදුවෙන්නේ. එනිසා ඒ සඳහා මගේ කැපවීම ඒ කාර්යභාරය මම ඉදිරියේදී වයම් පළාතුල කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර වයම් පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දියුරුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් කොළඹ පිහිටි කම්කරු කොංග්‍රස් ගොඩනැගිල්ල වෙත පැමිණියා. එහිදී සෞම්‍ය මූර්ති තොණ්ඩමන් සහ ආරුමගම් තොණ්ඩමන් පිළිරූ වෙත පුෂ්ප පහර දැක්වීමද සිදු කෙරුණා. ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිතුමා මම ඊස්ටර්න් ප්‍රොවින්ස් එකට ගවර්නර් එක අද කරලා තිනවා. එතුමාගේ විෂණ සම්පූර්ණම ඊස්ටර්න් ප්‍රොවින්ස් එක අපි ඉම්ප්ලිමන්ට් කරනවා. එතන ඉන්න සියලුම රිලිජියස් සෙන්ටිමන්ට්ස් එක අපි ප්‍රොටෙක්ට් කරනවා. අදිතේ සිදු වූ වැරදි ආපසු හැරවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අමාත්‍යංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම පළාත් ප්‍රධාන ලේකම්වරුන් අතර හමුවක් අද සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී බංකොලොත් වෙන එකට හැම අමාත්‍යංශයෙන්ම වග කියන්න ඕනේ. අපි කාලයක් තිස්සේ ඒ වගේ නිච්ච හැටියට අපිට සිදු වුණා මුදල් දෙන්න මේ වැඩ කටයුතු කරන්න. මමත් හිටියේ ආණ්ඩුවල. ඒකෙන් සිදු වුණේ එක අතකින් ජනතාවේ මුදල් අපතේ ගියා.
ඊට පස්සේ බංකොලොත්තු දැන් තරුණයන් අහන එක සාදාන්නේ මොකද්ද මේ උනේ කියන්නේ දැන් ඉතින් උනේ එක උනා දෙත් අපිට දැන් හරවා ගන්න පුළුවන් මම දන්න හැටියට මේවා හරියට ක්‍රියාත්මක කරගෙන යනනම් මේ IMF තියෙන ඉලක්ක නෙමෙයි ඊට වඩා ඉහළින් අපිට යන්න පුළුවන් පළවෙනි එක තියෙන්නේ IMF යෝජනා ක්‍රියාත්මක කරන්න ඒවෙන් අපිට ඈත් වෙන්න බෑ එතන ඉඳන් යන්න තියෙනවා ඇත්ත වශයෙන්ම ශීඝ්‍ර සංවර්ධනයක ඒකට අපි බෙන්ච්මාක් කරා අන්තිමට 2048 මොකද්ද වෙන්න ඕනේ කියලා ඒ දැන් කරන්න තියෙන හැම අවුරුදු පහේම අපේ බෙන්ච්මාකින්ග් ටික දාගන්න. ඉතින් මේ ඔක්කොම ප්‍රතිපත්ති ආරයට වැඩ කරන්න තියෙනවා. පළමුවෙන්ම තියෙන්නේ මේ ලේකම්වරුන්ගේ කොමිටිය. දැන් දශක දෙකක් තුනක් මෙතෙන්ට හම්බෙලා මේක සම්බන්ධීකරණයක් කරන්න. අමාත්‍යාංශවල වැඩ කටයුතු මෙතෙන්ට ගෙනල්ලා ඒවා කතා කරලා මොකද්ද කරන්න කියලා කරනවා. ඉතින් මම බැලුවේ මේ ඔක්කොම අහෝසි කරන්න. මම බැලුවේ මේ සියලු දෙනාගේම කොමිටිය මේ ලේකම්වරු ඔක්කොම ඒකාබද්ධව කියන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල ලබා ගන්න. දැන් මෙතෙන්ට ඇවිල්ලා වාද කළාට දැන් මට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රය එවන මේ මුදල දෙන්න අර මුදල දෙන්න ඕන කියලා. ඉතින් ඕක මොකද වෙන්නේ? ඕක ගියාම යනවා දැන් මුදල් අමාත්‍යාංශ. ඉතින් කවුරු හරි එක්කෙනෙක් ඕක අරගෙන ලියලා ඊළඟට මොකද ඉල්ලුවේ කියලා ලියලා තව පැරග්‍රාෆ් තුනක් ලියලා අන්තිමට කියනවා දෙන්න බෑ කියලා. ඕකනේ තියෙන්නේ. ඉතින් කැබිනට් පේපර් දාන්නේ මගෙත් කාලේ යනවා මේවා කියවලා අත්සන් කරනකොට. කතා කළා එහෙම තියනවා නම් මට දැනුම් දුන්නා මුදල් හැමති හැටියට මම ඒ වැඩ කටයුත්ත කරන්නම් ඒ අර පරණ විදිහට දාන්න එපා අමාත්‍යාංශ රික්වෙස්ට් ඔය සමහර කැබිනට් පේපර් දිහා බැලුවම මම පුදුම වෙනවා මොකද අන්තිමට ගියම් මේ නෑ කියලා ආපහු එනවා කාලේ නාස්ති කරනවා මේකෙන් අන්තිමට ගොඩ එනකොට මිනිස්සුට සෙතක් වෙන්න ඕනේ නැතුව මේ පරණ පරිපාලන ක්‍රමෙ නම් ගෙනියන්න බෑ දැන් බලන්න තරුණ රට ඇවිල්ලානක අනාගතයක් නෑ කියලා යනත් ඒකට දොස් කියන්න බෑ මොනවා කරන්නද දැන්ට පේනින්නේ නැති අපිට විශ්වාසය ඇති කරොත් මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන් මේක හොඳ අවස්ථාවක් ඖෂධ බිල ඉහළ යාම ඖෂධ හිඟය වගේම වෛද්‍යවරුන් රට හැර යාම මෙවර විට සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා ජනතාවට සහනයක් ලබා දීම සඳහා ඖෂධ බිල 10ත් 15ත් අතර අගයකින් අඩු කිරීමට බලාපොරොත්තු වෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළේ රඹුක්වැල්ල මේ අතර ප්‍රකාශ කළේ මෙතර නුවර එළිය බහරෝහලේ සිදු කළ ශල්‍ය කර්මවලින් රෝගීන් 10 දෙනෙකු නොව 70 දෙනෙකුගේ පමණ ඇස් දුර්වල වී ඇති බවයි නුවර එළිය දිස්ත්‍රික් සර්වාගමික නායකින් චෝදනා කරන්නේ. වැල්ලවාය මූලික රෝහලේ ළමා රෝග ඒකකයේ වැසියාමේ අවධානමක් මතුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනුරාධ රණදේව පවසනවා. ඒ අදාළ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මීට මාස 6කට පෙර විදෙස්ගත වීම හේතුවෙනුයි. එම ළමා රෝග ඒකකයේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 20ක්. රෝහලේ ළමා රෝග ඒකකයට වහම විශේෂඥ වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙසයි රෝහල් අධ්‍යක්ෂකවරයා ඉල්ලීමක් කර සිටින්නේ. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අහිතකර බදුබර ඇතුළු ගැටුරු රැසක් මුල් කරගනිමින් විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිටිසක් මේවන විටත් රට හැරගොස් අවසන්. විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීමත් සමග රෝහල් පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. ඇමිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හා අනුරාධපුර ශික්ෂණ රෝහලේද ළමා රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීමත් සමග පැන නැගී ඇති ගැටලු පිළිබඳව සියතප නිරන්තරයෙන් අනාවරණය කළා. වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා නිසි විසඳුම් නොලැබුණු පසුබිමක රටේ සෞඛ්‍ය පද්ධතිය තව තවත් අගාධයට වැටෙනු ඇත. මේ හේතුවෙන් මෙම ගැටලු සඳහා වහාම බලධාරීන්ගේ අවධානය යොමු කරමින් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අප ඉල්ලා සිටින්නේ. මේ අතර ඖෂධ මිලද දරාගත නොහැකි අයුරින් පසුගිය කාලේ පුරාවටම ඉහළ ගියා. මේ හේතුවෙන් ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. බොහෝ රෝගීන් එක් බෙහෙත් වේලකට පමණක් සීමා වුණේ ඖෂධ මිල දරාගත නොහැකි පසුබිමකයි. පවතින තත්ත්වයේ හැමුවේ ඉදිරි සති තුන ඇතුළත ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ අනුව 10ත් 15ත් අතර ප්‍රමාණයකින් ඖෂධ මිල අඩු කිරීමට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ. ආනයනය කරනු ලබන ඖෂධ සම්බන්ධයෙන්ද ජනතාවට ඇත්තේ විශාල භීතියක්. ඊට හේතුව ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ වර්ග කිහිපයක් හා උපකරණ භාවිතයට නුසුදුසු මට්ටමක පැවතීමයි. නිර්වින්දන ඖෂධයක්, අක්ෂි ඖෂධයක් හා හෘද රෝග පරීක්ෂණ කට්ටලයක් එම කාණ්ඩ අතරට අයත්. ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධයක් භාවිත කිරීම හේතුවෙන් පුද්ගලින් 10 දෙනෙකුගේ ඇස්පෙනීම දුර්වල වූ පුවතක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් වාර්තා වුණා.
කෙසේ වෙතත් මෙමගින් ඇස්පෙනීම දුර්වල වූ සංඛ්‍යාව 10ක් නොව 70ක් බවටයි නුවරඑළිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකයින් චෝදනා කරන්නේ. මීට පෙර ආතුව 70කට පමණ ආසන්න පිරිසක් මේ වෛද්‍ය ප්‍රතිකාර නිසා ඇස් අන්ධ වෙලා තිබෙන ඒ අය බොහොම අසරණ අය වතුකරේ සේවයේ ජීවත් වෙන අය එයාට විශාල ආදායමක් ඇති අය නෙවෙයි. ඒ වගකීම් විරහිතව කටයුතු කිරීම සිද්ධ වෙච්ච මේ සිදුවීම නිසා අගතියට පත්වෙච්ච ජනතාව පිළිබඳව ඒ ඇස් අන්ධ වෙච්ච ජනතාව පිළිබඳව වගකීමෙන් සහ උවමනාවෙන් යුක්තව කටයුතු කරලා ඒ අයට සාධාරණ කිෂ්ට කරන්න කියන එකයි අපි විශේෂයෙන් මේ අවස්ථාව තුළ ඉල්ලා සිටින්නේ. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.